න භගතෝ වරහතු සරම්මා සරම්බුන්දස්ස නමුෝතස්ස භගතුෝ වරතුෝ සම්මා සරම්බුද්දස්ස නමෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස තරවන් සරලායි ඔබ සියලු දෙෙනටම අගත් ඔප්මකතුති වී සිටින්නේ ඔබේ සිත සදන ඔබේ සිතට දහම්සුවය ගෙනන. ඇඩින පිදින සිට සැබහැ සෝය ලබාදන භාවන වැඩසිටහන සමඟ. අධිනේත් අප කෙරෙහි දායානුකම්පාවෙන් මේ භාවනා වැඩ සිටහනට එක වී සිරෙන භාවන වැඩිස්්‍රන් අපපටහේ ෞවව අපිෙරහි දාානුකම්පාවෙන් මෙහි වැඩොට සිටනවා. අම්බලන් ගොඩ ගල්ද ගොඩවර්ධන යෝගහස්ත්‍රම්වාසී, කල්්‍යයාන යෝගස්ශ්‍රම සස්ථාවයි ලෙක් හධදිකාරී පූජ්ජ පාද කහගොල්ලේ සෝමවංශ ස්වාමිද්‍රාන් වහන්සේ. න්හන්සේ පාදනමස්කා ූල්රක වැඩස්්‍රහන පිගන්න ලනවා අවසර අපේ හමුදුරුවනේ අප හමුරුවේ පසුගේ සතිකි හිපේ පුරාවට අප කතාරා කායකතා සති භාවනනාතුිළ බඳව ඔබත් එකතු විසිර ැේ විිස් ර ස සමඟ ඒය අනුව පසුග සතික හිපේදීම සාකච්ඡා කල කරනු වලින් ඔබ කායකත හාව පි බඳව බොහෝදනම ලබාගන් ඇැකිකල වික්්වාක් කරනවා. එඒගේමයි අධදින අපි සූදානම් මේ භාවනා කරන වේදේ තවත් ඉදිරියටයමෙන් ගැබනි සාකච්ඡා කරන්නට. අද වැඩස් ්‍රහන්ට ප්‍රවේශයක් ලබාගනමින් අපි ප්‍රථමයෙන්ම අපි හවධානය යොමු කරමු මේ ධාතු මනසි කාඩය කියන වචනය තේරුන් කරගන්නට අප හමුදුරනේ මොකක්දමේ ධාතුමානසි කාරවය කියන කියන්නේ. හ සරණයි කාරුණක සැදහවත් පෙන්වත්න්නේ අපි සති ගණනාවක් කායගතා සති භාවනා පිළිබඳ අධ්‍යිහෙණයක යෙදනා. ඒ ඒ අධ්‍යිහෙනය විශාල අභ්‍යහාසයක් සඳාපි යොමු කරගත්තා බොහෝ පෙන්න තුල්ල දවසට පැය හමාර විනාලි පහදා යොහෝ කායගතා සතිභාවනාට යොමෝන. එතුර මේ කායගතා සතිය තව ටිකක් ඉදිරියට යනගොට අපට පෙන්න්නනවා ධර්මය උගන්නනො ධාතු මනසිකාරේ. ධාතු වසයෙන් මෙිනෙහි කිරීම කියන එකයි. එතකොට දාතු වසයෙන්මිනෙහි කිරීම ඇැමෝටම කරන්න අමාරය. ඉතින් තමතමාට මේ කියන භහාවනාව තේරෙනව නම් අපි පුළුවන් තරන් සරලව මේ කොට සිදිරිපත් කිරීමට බලාපපුොරොත්ව වෙන ඉතාම සරලව. තුර මේ දාතු අනිස්සාරයේ පිළිබඳව සතිපට්ට හානසූත්‍ර දේශන ආදීශූත්‍ර වලත් විශුද්ධිමාර්ග දේශනාවත් හොඳට පැහැදිලි කරනවා. තව අවිදරන් පිටකෙ ධාතු විභංගේයේදී ඒ කොටස්්ටික ඉදිරිපත් කරෙනවා ධාත්තුූ කියන වචන තේරම පැතෙරුණු ස්වභාවය කියන එකයි පැතුරුණු ස්වභාවය කියන එකයි ධාත්තු කියෙන වචන තේරුම මන්නසිකාරය කියල කියන්නේ හිතිං මිනිහි කිරීම මිනිහි කිරීමට කියනවා මනසිකාරය කියලා ඕනෑම දෙයක් හිතින් මෙනෙහි කරනව නම් ඒකට අපි පාවිච්චිකන මනසි කරෝස්ති කියලා මෙරයි මනසි කරෝති. එතකොට අපේ මේ භාවනාවේ තේරුමත් මෙිනෙහි කිරීම නුවන්න හෙවත් ප්‍රඥාව අනිවාරය මේ නුවන නැතුූ මේ වැඩේ කරන්න බෑ. ඒකට අපේ ධර්මී වචනයක් තිය නම් අතකතියාගන්න අප්‍රමාදය අප්‍රමාදය කියල කියන්නේ සිහි කල්පනාව කියන එකයි සිහැ නුවනයි. මේ සිහි නුවන දෙක තිබුණොත් මේ භාවනාව ඉතාම හොඳින් කරගෙනයන්න පුළුවන් කම තියෙන. දැන්වය බුදු පසේ බුදු මහරහත් උතුමෝ වැනි ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා මේ භාවනා කටයුතු දීර්ග වශයෙන් ප්‍රගුණ කළා දීර්ගවයෙන්. දැන් අප මේ ධාතු මනසිකාරයේද වන්නේ සත්වය පුං්ගලයක් ආත්මයක් ලෝකයක් වසයෙන් ගන්න නෑ. ඒක හොඳට මතගතියා ගනන අද මේ දාතු මනසිකාරයේදි කරන්නේ මේ ස්ත්‍රීිය මේ පුරුෂයා එවගේම ගහකොල්ලාද වශයෙන් ගන්න නෑ. කේසා ලෝමාදි වසයෙන් ගන්න නෑ. ධාතු මනසිකාරයට අරුවනකුට එයාගේ ධාත්තු මොකක්්ද කෙලයි හොයන්න. පැති අපි කේසාකගෙනක පැතිරල්ල තියෙන මොකක්ද කියනක කෙටිතේරුම්. ධාතු මනසිකාරය ගැන්නේ කේසාාවගේ ධාතු මනසිකාරය ගන් කෙස්සවල පැතිරී තිබෙන මොනවාද. ඔන්නෝකයි ප්‍රශ්නයේ. පැතිරී තිබෙන්නේ තද ගතිය. දැ අපි උදාහරණයක් වශයෙන් ගම මේ පෘතුවිය. පෘතු වයේ වැඩිපුරම පවතින්නේ ධාතු මොනවාද කිය ඇැවුවොත් කියන්න ඕන තදගතිය. එතුර ධාතුක්‍රම හතරයි මතගතය ගන්න ධාතුක්‍රම හතරයි. පටවිධාතුව ආපෝධාතුව තේජෝධාතුව වායෝධාතු හරයි. මේ හතර තමයි හිත ඇති හිත නැති හැමදේකම පවතින්නේ හැබයි නිර්වාණය නෑ. නිර්වාණයයේ ආකාසයේ තම තමන්ගේ නම් ගොත්වල නෑ දැන් අපිතම තන්හංකර බුදුරජාණන් වහන්සේ නම අද තියනවන. ඒ නමේ පටවි්‍යාපෝතේජෝවා යව මොකුත් නෑ නම විතරයි. ය වගේම නිර්වාණයෙහි පටවි්‍යාපෝතේජෝ මොකුත් නෑ. වායෝතයනොන්මි හිස්සම වදන වායෝ. මේ ත් මේ විදුලී තිීනවාන අපි හිතන විදුලි මොකත් නෑ කියලා. මේ විදුලීත් තියන ධාතුහතර. ධාතුහතරක එක්වීමක් සංයෝගයක් නොතිබුණේ නම්ක පත් වෙන බැයි. එෙම නං මෙතනට ඕන කරනව තීක්ෂණ බුද්ධයක්. තීක්ෂණ නුවනක් ඕොන්න නිසා භහපන්තයට සම්බන්ධ වෙන සියලුම යෝගී පිරිස මේ දේශනාවට අවධාරණයම යොමු කරගන්න. අනිවාරයෙන් සහිකල්පනාවෙන් ඉන්න. ඒ මේ දේ කල්පනා කරන්න ගියුත් මේ ධාතු මනසිකාරය කෝමද කියල තේරුම් බේරුම් කරගන්න බැරිේවී. එහමන දැන් අපේ භාවනාවේ අරමුණ කමටාන ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය යනෝ පැතරුණු දේ බැලීම මෙිනෙහි කිරීම. ධාතු හතරකි පටවිධාතු ආපෝධාතු තේජෝධාතු ආයෝධත් දැමන්කව හතරයි කිය. මේ හතර නැත්තේ නාම ගෝත්‍රවලයි නිර්වාණී විතරයි. අනිත් හිත ඇති හිතනැති හැම්ම දෙේකම විධාතු අතරතියම. ඒ අප හඳරන්නේ දැන් අපි මේ වචනේ ධාතු මන සිකාරය කියන වශන අපි කේරු ිරුම් කරත් අපි හැමුදුරුවන යනුව අපි හඳුවෝ මතක් කර මේ ධාතු මන සිකාරටඇත් ක්‍රම ේදතං ධර්තුමන සිකාරයටත් අංග හතරක්ති වෙන බව අපි හමුඳදුරන්නේ මේ අංග හතර අපි වෙන වෙන විස්තරකරත් පටන අප හ හොඳයි දැන් එතකොට කාරුණක පෙන්වත්ති අපි කායගතා සතියට මේක සම්බන්ධ වඩුවට කේසා ලෝමා නකාධන්තා තච්චෝ ආදදිි කියාග නැවිල්ල මත්තලුන්ගන් කියන තැනටනු කොටස් විස්සයි. දැ කලින් සතිවල භාවනාවට සම්බන්ධ වෙච්ච පින්න තුල්ලාට කොටස් විශ්ෂ මතකයි. ඒ කොටස් විශ්්‍යයට අපි එකනමක් දෙනවා පටවිධාතුූ කියලා. හොඳර තේරුම් ගන්න. කේසා ලෝමා නකාදන්තා තච්චෝැ කෙශ් ලොම් නියදත් ආද ඒොට. එකනමක් දෙනව පටවීධාතු තේරු තදද ලක්ෂණය දැ කේසා කෙන ටිත් හදයි. ලෝමාකයන් නියපුතු දත් මේවා ටිකක් තද නිසා ඒකට නමක් දෙනවා තද්ද ලක්ෂණය එන මතකතියා ගන්න තද්ද ලක්ෂණය පටවීධාතු නම්වේ කෙටි තේරුම. දැන් අපි යමෝ දෙවෙනි එක ආපෝධාතුව. ආපෝ කියන්නේ වැගිරෙන දේවට නව. වතුර අපේ ඇගේ ලේය සැ උදාරණ වශයෙන්කම පිත සෙම සැරවලේ ඒ කොටස්තේනොවෙතන දොළහක්. පිත්තන් සෙම්මම් පුබ්බෝල ෝහි අපි පාඩමිද දොලහක් කිව්වා. මේ දොළහට කියනවා වැගිරෙන ස්වභාවේ ඇති නිසා ආපෝ නම්බේ සෙම වැගිරෙනවා සොට්ටු සෙම සැරවලේ වැගිරණ සේවට කියනවා ආපෝ තේරුම ආබන්ධන ලක්ෂණය ඒ කියන්නේ දෙයක් බැඳ තබන්න ඕන කරන්නේ වතුර ආපෝ දැම් බලන්න පස්තියනෝ වැලිතියනවා සිමින්ති තියනවා මේ ඒකා බද්ධ කරන්න නිකම් පෙට්ටියකර දැම්මට බැ මේක බැඳගන්න ඕන කරන වතුර වතුර මිශ්්‍ර කරොත් තමයි ආබන්ධ ලක්ෂණ යොමු කොළොත්තමාර පටිවීටිකගතුවෙන ගඩුරු කැටියක් ර බිති්‍යයක්ක්කර බැඳින්න පුොරුවන්. ඒ වගේ හැම දෙයක්ම බඳවා තැබීමට ඕන කරන්නේ ආපෝධාතුව. අපේ සරීරෙතුර කොටස් දොලා කාපෝධාතු. තේජෝධාතුව කෙලගැන් ඇගේ සීතල උණුසුම උන්න සන්නිපාතය කෙස් පැසවාෑම ඇඟදිරීෑම වෙනස්වීම ඕකෝ වන්නේ තේජෝදහත්වයි. එක ලක්ෂනය පාචක ලක්ෂණය යයි පැස පාචක ලක්ෂණය. ඉළඟට වායෝ ලක්ෂණ, වායෝධාතු පිම්බීම වායෝ කියන්නේ පිම්බීම අපේ සරීරයේ තුළ තියෙනවා. උද්ධංගමවාතා ඉහලටෙනවාතය. අදෝගම්මවාතා පහලට යනවාතය. කුච්චි සේවාතා බඩවැලින් පිට වායුුවත්තියන. කොට්ට සේවාතා බඩවැලෙන් ඇතුළත වායුුවක්තිය. අංගමංගානු සාරිවාතා සඩීරයේ සෑම සිරාවක දමනිය කල්ලේ දහතුව එහාට මෙහාට ගැන යන දහතුවක්ත වායුවක්තිය. ඒළඟට ආශ්වාස ප්‍රශ්වාස වායවත්වය හයයි. මෙන්න මේ හයට කියනවා පායෝධාතු වායෝධාතු කිය දැන් තේරෙන පටවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු හතරයි පටවධාතෝට කේසා ලෝවාද වසයෙන් කොටස් විස්සයි ආපෝධාතෝට පිත සෙම සරවාදි කොටස් දොලායි තේජෝධාතුට හතරයි වායෝධාතුර හය එතක ොක්කොම හතලිිය. ො ගැරණ ජනකාවට කියා දෙෙද්දී බොහොම අපූර් උපමා මේ ආදිය භාවිතා කනා අපි හමුතුරුවනේ මේ දාතු වනසි කරය බුදුරජාණන් වහන්ස දේශනා කරන කොටත් උප අපූර පමාවක් භාවිතා කරලා තියනවා ඒ සම්බ හොඳයි එතකොට දැන් අපි මේකට බල උපමාවක් සති පට්ටාන සූත්‍රයේ කියන ලස්සන උපමාව හරක්මරණ මනුස්්‍යේ හරි එයාගේ ගෝල හරකික් අරගෙන යනවා ගැටගා ගන මරන්න. ගැන්ගෙතකොට පින්නවතිමේ හරක ගවයා ගෙනයන්නේ මරන්න දැන් යාපටා ගවයා කියල පාවිචි කරන ගවයා. ඉතින් මෙහෙම ඇඩගෙන ගිහිල්ලා මේ සතාව මරලා මස් ගෙනල්ලා සිවුමන් සන්දයක තියල කොක්ක ගෙල්ලලා විකුරනවා. දැන්ම සතා විකුණන්නේ ගවයා ගවයා ගවය කියන නෙමි. දැන් විකුණන්න මස් මස් කියලයි විකුණන්. සිවමන් සන්දී. අන්න ඒ වගේ මනුස්්‍යයා සත්ත්වයා තිරිසනා ආදීවසයෙන් සත්තු සංඥා විවස් කරලා අපිට දැන් යන්ඩඕන පටවී ආපෝතේ ජොවායු ධාතු කියන නමට යන්ඩුව. අ ගවයා මරල මස් විකුණ නොකොට ගවය කල විකුණන්නේ. මස් කියල කියන්න. ඒ වගේ අපි දැන් මනුස්්‍ය ස්ත්‍රරයේ පුරුෂ භික්‍ෂු ආදිවසිෙන් ව්‍යවාර නොකර ධාතුූ කියන වචනයෙන් තමයි ආමන්ත්‍රණි කරන්න. දැන් එතකොට උපමාවන්නේක තමයි ගවේක්ස් මරල සවමන් සන්දයක තියල විකුණනොකොට මස් මස් කියල තමයි විකුණන්න කියන කතා කරලා. ඒවගේ අපේශරීරයත් මේ කෝමකොට්ට හාස ටිකට දහාතුූ කියන නමක් තුන එකයි එක නමයි ධාතු දැන් එතකොට අපි කල්පනාවට ගණ්ඩ ඕන අපේ ධරමේ අනුකූලෝ දැම්ක මෙනෙහහි කරන්නේ කොහොමද කියලා උපමාවත් තියනව අපි භාවනාවට ගන්න කොමද කියලා අපි දැන් බලමු මම එකක් ඉස්සල කියන්නම් කේසා කියන එක. අත්තේ ඉමස්මිින් කායේ ඒ අපේ භාවනා වගන්තිය. මේ කහේ කේසයෝ ඇත්තාහ. ඊළඟට මේ කහේ කේසයෝ අරමන්ගේ සතිවල් කිවන වරණයෙන් පිළිකුල්ල සටහනයෙන් පිළිකුල් ගන්දයෙන් පිළිකුල් ආස්සිතකුණනපයන්ගෙන් පිළිකුල්ල පිහිටි තැන්වසිෙන් පිළිකුල් දැ එකත් තිවරයි. දැන් අදාපි යනාමේ ධාතු මනසි කාරයට මේකයේ කේසයෝ ද්ද ලක්ෂණය පටවීධාතු නම්වී හොදර තෙරුන්ගන්. කේසියන්ගේ තියෙන තද බව කේසිෝ තද බවක්තියෙන් ඒ තද බව පටවීධාතු නම් වී එතුරු කෙස්වල තියෙන පටවවිධාතු විතරක් නෙමෙයි ආපෝතේජෝ වායෝධාතු තුනත් තියෙන බව මතකතියග. එතුර කේසාාවල ප්‍රධානධාතුව පටවීධාතුවයි ආපෝ තේජෝවායුතුනත් තියෙනවා. තුන හතර එ අපි භාවනාට මෙහෙම ගමු. මේකයේ කේෂයන්ගේ තද්ද ලක්ෂණය පටවේධාතු නම්වේ ආබන්ධන ලක්ෂණය ආපෝධාතු නම්වේ පාචක ලක්ෂණය තේජෝධාතුව නම්වේ විත්තම්බන ලක්කනය වායෝධාතුව නම්වේ පැහැදිලි ඇති. කේසියන්ගේ තද බව පටවිධාතු නම් වේ, කේසියන්ගේ වැගිරෙන බව ආපෝධාතු නම් ව. කේසියන්ගේ ශීතන්න ලක්ෂණය තේජෝධාතු නම් වේ, කේසියන්ගේ විත්තම්බන ලක්‍ෂණය පවාජෝධාතු නම් වේ. එතවට හතයන් හරි. ඔය විදියට කොටස් විස්්සටම විදියට යන්නුව. ලෝමානකාදන්තා තචෝවිදියට කොටස් විශ්සටම ට ව්‍යාපෝතයේජ යන්න. දැන් අම් මම කියන්න මෙන්න මේ විදිහට. නුවනින් කල්පනා කරන කෙනෙක් භාවනාවේදී කෙස් ලොම ගොක්කෝම ගොඩවල් භාවනාව වංකර ගන්න. කෙස්්ටික ලෝම නිය දත් ඇට ඇ අරදමාන්ස වකු ොඩ ඔක්කෝම වෙන්කරගන්න.වෙංකරලා කෙනෙක් කැවිදිං ආනෝ මේ මොනවාද කෙස්වල සත්ව එෙක්ති කියලාන කෙනෙක් නොනෑ සත්වයෙක් නොවේ කෙස් ගොඩක්. ලෝමටිග ලෝමයෝ සත්වයෙක් නොවේ ලෝම ගොඩක්. දත්තයට සත්වයෙක් නොවේ දත් ගොඩක්. නිය පුදුත්්‍යය වවයි සමාත්‍යය ඔය බොක්කෝ සියලොමදයට ලැබෙන උත්තරය සත්වොයෙක් නොව හෙමනං ධාතු මනසිකාරය කියල ගැන සත්වොයෙක් නොවේ. පරමාර්තිය හොඳර්හිතින් බලන්නො. ඉතාම ගැමුරෙන් බලඩෝන සත්වය කියල ඉන්නවාද කියලා. උපදිනවා ජීවත්වනො මැරෙනෝ. ආ උපදිනවා ජීවත්වනො මැරෙනෝ. නිවන් දැක්කායක නන්නේ උත්පත්තිය නතර කිරීමයි. ඊීට එහා උප දෙන්න නෑ. එතුර දැන් අපිට මේ භාවනාවේදී තමන් කල්පනාවට ගණ්ඩුවනු මේ කේසා කියලකෙන සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. ආත්මයක් නොවේ. ඒමනං නි්සත්වෝ නිද්ජියෝ සුං්ඥෝ පදතුනයි සත්යෙක් නොවේ පුද්ගලයකනු ආත්මයක් නොවය. එනිසාමේ කේසයෝ පටවවිධාතු නම් වේ, ආපෝධාතු නම් වේ, තේජෝධාතු නම් වේ, වායෝධාතු නම්වේ හන භාවනාවට ගන්න. නැ තේරෙනවාදක්. එතුර දැන් පෙන්න්නවතුන් හොදර මතක තියාගන්න තමන් භාවනාවට ගන්නකොට මේ කහේ කේසයෝ පිළිකුල්මෙනනී කරලා තද්ද ලක්‍ෂණයේ පටවීදාතුනම් වී, ආබන්ධන වැගිරෙන ම් ලක්ෂණ ආපෝධාතු නම් වී, පාචක ලක්ෂණය දිරාපත්වීම තේජෝධාතුනම් වී විත්තම්බන ලක්ෂණී පුම්බවා දැමීම වායෝධාතු නම් වී. එතෝර දැන් ඔය කොටස් තිස් දෙගටම මේක සම්බන්ධ වඩුවන්. පලවිින් පටවිධාසතු කොටත් තිස් දෙකට ඔය හතර දාලා පිතසම සැරවාදි වැැගිරෙන් දේවල් වෝලට ඉස්සල්ලම කියන්න ආපෝධාතු කියන. ැි පිතෙහි වැගිරෙන් ලක්‍ෂණෙන ආපෝධාතු නම් වේ. තේජෝධාතු නම්ේ වායෝධාතුන අවසානයට පට විධාහතු කියන. දැන්ම උපමාවකට කියන්න ඉස්සල්ලම අපි වතුරු බාල්ධියයකට වතුරු බාල්ධයක් ඇඟට දාගන්නවා. ඒගට දාගන්නවට අපිට හිතන ස්සල්ලමේ ආපෝධාතු කෙන්න්න ඇනෑන. පටවිධාතු ඇගේ නිිස්පරසුුණේ. ඇ තදවා වතුර බාල්දය ඇඟිල්ල වතුරට ඔබනගොටම පටවිධාතු විස්සල්ලමිස් පරසවන්. ගෑවිල තියෙන්නේ ආපෝ. ඒක ම පුදුමයි. ඒ නිසා කාරුණණික පෙන්වති හොඳවට තේරුම ගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙතනදි පෙන්වන්නේ මේ ලෝකයේ කිසිම දෙයක් හරයක් නැති බව. අරයක් නැතිවා පෙන්නන්නේ හරියට මේ මේ මොකක්ද කෙසෙල් ගහා වගේ කෙසල් ගයි කොච්චන පතුරු ගලෝගන 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 ගියත් අරටුවක් හොයන්න බැයි. ඒවගේ තමයි අපේ මේ ජීවිත මොනතරං එහට මේට පද්ධ පද්ද හිත හිතා බැලුවත් මේකින් ගන්න මොකුත් නෑ පොන්්ඩක් හිතල බලන්න මුතුසරීරයක් ඇතිවුන් හාම ගෙදරක කෙනෙක් මැරුණාම අඩනවා වැලපෙනවා කෑගාන විලාප දෙවා. මේගේ බේෙත් ගල්වන් නැතුව දවසත් දෙකක් තුනත් තියා ගත්තොත්. එහෙම මේ පෙන්න්න තුල්ලා අඩනවතියා ඒ ගෙදර පලා තින්න ඇදුවනෝ. ඇයි පුදුම ගඳක් පුදුම ගඳක්. අපි ගඳ නැති කරගන්න තමයි එම් බාම කරලා ගෙදර හිටියටත් වඩා ලස්සනට අන්දවන සෙන් පෞඩර් ගල්ලු අලු පෙට්ටියේ මංජුසාාවේ තැන්පත් කරන. එහෙම තැන් පත් කරලා දවස් දෙගතුන හතර පාහා ය හත යනකොට තම ඉදිමිල ඕජස් ගලන පලාතින්නබෑ. ඉතින් දවසක් ඕජස් ගලන මොතසරීරයක් වෙ අපට යන්න සිද්ධ වුණා. ඊට කලින් පුදුමාකාරහිවිදියට අඩනොව හැලතිෙන. අ වලේදාන දවස වෙනගොට පුදුම ගදක් අර ගෙදර කිසි මැලිල් ලක්නේ. ඒ හැමෝටම තේරුණා මෙන්න ජීවිතය යතා ස්වභාවේ මෙ ජීවිතය යතා ස්වභාවය කියලා හොඳවට තේරුම් ගත්තා තේරුම් ගත්ත නිසා අඳන්නනෑ වැලපෙනෙන කෑකෝගහන්නනෑ මෙන්න මේක අපි තේරුම් ගණ්ඩුන් මේ කායගතා සතියන් කරන එක මොන තරම් අඩනවද වැලපෙනවද කෑගහනවද ඒක අඩුකරගණඩයි මේ භාවනාව අපට විශේෂසා නිසංසයක් ගෙන දෙනු ලබන්න ප දස් සති සාච්චා කල පිැමුදුරනේ විදර්ශනාව අනුව කොහොමද පායගතා සති භාවනාව වඩන් එයාහත මුදුරුවණ දැෙනෙකු භාවනාව ආරම්භ කරලා ඒ පූර කෘදය කරල මේ භාවනා ායගත සති භාවන වඩන්නට සූදාන වෙනවා ඒය අනුව ඔහු මේ ධාතු මනසිකාරයට අනුවද භාවනාව ආරම්භක යුත්තෙන් එතා පැමි විදර්ශනා භාවනාවටන ො දැන් අපිට දැ මෙතන කායගතා සතියයි ධාතු මනසි කාරය දෙක එකට යන්නේ. ධාතු මනසිකාරය අනු විදර්ශනාව මොකද යථාස්වභාවේ වටහ ගැනීම දැන් අපි මෙතනදී පටවී ධාතු ආපෝතේජෝ වාජෝකෙන ධාතු හතර ගැන දැන්යට තේරුම්ගන්න ඇතික ලබි හිතනවා. මේ කෙසිලොම් නියදත්තා අපේ සඩීරයේ මේ කොටස් තිස් දෙක විතරක් නෙමෙයි ඇමීමා බැක්ටීරයා වැනි සත්තුව ඇන්ගෙෙන්. ඉරහඳ තාරකා ගස්ගල් පරුවතුමි මහා සමුද්‍රය වැනි විශාල වශ අඩංගෝ තියෙන්නේ ඔය ධාතු හතරම. පභාවනාවේදී කරන්ඩ ඕන ඉස්සල්ල එකක් ගෙනය ඔක්කෝම් බදාගන්න දෙපා. අපිීතම කේසා කියන මේ කහේ කේසයෝ අර පිළිකුලබෙනෙහි කරලා තද්ද ලක්ෂනයේ පටවීධාතු නම් වේ කෙස්්වල තියන ආබන්ධනල වැගිරීමේ ලක්ෂණය ආපෝධාතුනන්නේ තේයෝධාතු නම් වායෝධාතු නම් වේ කිය මෙිනෙහි කරලා, ඊළඟට පටවීධාතුව අනිත්‍යයි දුක්කයි යනාාත්මයි. ආපෝධහතුව අනිත්‍යයි දුක්කයි යනාාත්මයි, වායෝධාතු අනිත්‍යයි දුක්ක, යනාත්මයි කියලා, හෙමීට හිමීට කලබල වෙන්න ඇැතුව හෙමීට මෙනිෙහි කරගෙන යන. එතකොට දැන් දීර්ග වේලාවක් කේසාකේසාකේසා කියෙන මෙිනි කරන්ඩුව. දීර්ගවේලාක් ේෂසා පිළිකුල්ල පිළිකුල්ල පිළිකුල්ලි කියර මිහි කරන්නඕ. දීර්ගවේලාවක් කේසයෝ පටවීධාතුනම් මේ පටවීධාතුනම් පටවීධාතුනම් වේකල් මෙනී කරන්නවා. ඊළඟ තාාපෝතයේ ජොවායෝ තේ හතර සම්බන්ධකන. ඊළංඟත මේකයේ කේසයෝ පටවි්‍යාපෝතේ ජොවායෝ ධාතු හතරකින් සමන්විත නිසා අනිත්‍යයි දුක් යනනාත් දැන් තේරෙනවවා එතකොල දැන්. කායගතා සතිය සමත භාවනාව ධාතු මනසිකාරයේ විදර්ශනාවට නැඟවා ධාතු මනසිකාරයක් කායගතා සති අනිත්‍යයි දුක්කයි අනාත්මයි කරමිනිහි කර මෙතන භාවනාකමටන් හතලිහකු. හතලිිය වැඩිවෙෙන් ඩෝඕන දැන්හ ධාතු හතරින්. හතරරක් හතර දාසය එකසි හැටයි. ඒ එක එක අ්‍යයි එක දුකයි එකසි හැටක් අනාත්මයි ඔන්න බරධ ක්‍රමින්. දීර්ග භාවනාවක් බව වැට ඒකයි මංක්‍ය මේ භාවනා වඩන්න බුද්ධය ඕනෑය කලෙකි වේකයි. බුද්ධිය තියෙන කෙනාට මේක හරිම ලේසි මේ භාවන වඩන්න. රසමත් ආහාරයක් අනුභව කරන්න වගේ ප්‍රියමනාපත්. ඇතුළට ගිලා බහින්න ගිලා බහින්න මේ භාවනා පිළිබඳ පුදුම ඕනකමක් ඇති වෙන. භාවනාවෙන් රහත්වන සංකියාව ගණන් කරන්න බැරි බවධරමය පෙන්නන ඒ තරන් පිරිසක් මේ කායගතා සති භාවනාවෙන් රහත්වන ඔය අපිට දැන් මහනවෙන්න කෙනගුට ඉස්සෙල්ලාම හිසබානොකොට දෙන්න කේසා කේසා කෙන මෙිනී කරන්න අතට කෙස්්ටික් අපපලදීන ගුරුවරයා කියන ඔබ කෙස් බාලිවරෙනකං කේසා 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 කෙන මෙනී කරන්න ඔය මෙනෙහි කරන වෙලාවේ රහත්වෙච්ච උතුම ෝ හිට ඇතුරු මහන වෙලත් නෑ රහත් වෙලා ඒ තරම් ප්‍රබල එනිසා අපි මේවා ගැන හිතනකොට සාකච්ඡා කන ඇහෙනකොට පුදුම පිනක්. මොකදු මේ ලෝතුරු ධර්රමය බුදුරජාණන් වහන්සගේ ධරමය දෙව්ලොෝවට යවන ධරමයක් නෙමේ. බඹලෝට යව යෙකුත් නෙමේ. සැපසම්පත් ලබා දෙනයෙකුත් නෙමේ මේ ධර්මය නිර්වාණ සම්පත්තිය ලබා දෙන ධරමය. නිවන්දක්නාතුරු මනුස්්‍ර සම්පත් දේවසම්පත් බ්‍රක්්ම සම්පත් හැම දෙයක්හො ලැබෙන. හැබැයි මේ කායගතා සති භාවනාට යෙදිච්චාය ඊළඟ බවීමී ගිහි ගෙදර ඉන්්‍ර කම්මැලි. ගියගෙදරන්න ප්‍රීවනප නෑ. දැම් බලන්න හිතලා ගිහි ගෙදර කියන එක මොන තරන් කරදර කම් කටලු බාධක තියෙන තැනක්ත පොඩ්ඩක් හිතල බලන්න. අපේ මාතරු ඒවගේම මෞව්වරු දරුවන් සීමාවක් නැති දුකක් විදිනි පොණ්ඩක් හිතල බන උදේ අවදූ තැන් පටන් ඉන්දට යනතුරු ආහාරස්වයන්ඩෝන රැකී රක්ෂ කරන්්ඩෝන දූ දරුවන්ගේ ප්‍රශ්නතියනවා ගෙවල් දරුවන් හදාන මේකට විශාල ධනයක් ඕන කරන. මේ ධනය හරිහමීම සඳහා පුදුම වෙහිසක් ගණඩ වෙනවා. දිවාරා නැතු. ඉතින් මේ මනුෂ්‍යයා කල්පනා කරල කල්පනා කරල අවුරුදු පනාා හැටවෙනකොට වයිසටගිහිල්. තු හිතරෝම පීඩනයකින් වාසය කරන්න. කොයිම කෙනෙගොටුවත් සැසුමක් ලබන්න බෑ. මහා දනවාදී කෙනාට වඋනත් නිර්මිහිතව පාරයන්න්න බෑ බයයි. එත් බයිගන්න. යාචක මනුස්යාට ජීවිතේ ගෙනයන්න බැරූ දුකෙන් ඉන්න. එනිසා මේ ලෝකයේ කිසිීම තැනක් සැපයි කළ හිතන් දෙපා. හැම්ම තැනම දුකමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ මොහොතක්වත් ඉන් දෙපා කෙනකයි කියන්න. ඒත් තරං දුකක්. දැන් බලන්න පින්වාති සමහර ලෙඩ්ඩෝ පිළිකාරෝගින් මොන තරං දුකක් විදිෙනවද. මාස ගනන් අවුරුදු ගනන් සමහර ලෙඩ්ඩු ඇඳමත වැතිරිලා පුදුමාකාර දුකක් විදිනවා. හේතුව කරමවිපාක. අපි මෙන්න මේවා දැනගන හිසගින්න ගත්ත කෙනෙකේ ගින්නනිවා ගන්න මහන්සි ගන්න වගේ. භාවනාවක යෙදීම ඉතාම වැදගත් අනිවාර්ය. ඒකින් කරන්නේ අර අසංවර සිත දුවන පනි සිත සංවර කර ගැනීම. තැන් තේරන දෙතුක. කායගතා සතියත් ධාතුමන සිකාරයත් විදරසනාවත් තුනම එන්ඩෙන්ට අනුසස් වැඩී. විනාඩි පහක් දවසකට වඩන්න බොහෝම අනුසස්තියන. දැන් ඔය අපේ ධර්මය කියනවා එක ධර්ම දේශනාවක් පවත්වලා හරි පොතක් මුදරණය කළ හරි පූජ කළොත් එක අකුරකට එක සක්විති රජකමක් හම්වේරෝ. හිතල බලන් එක අකුරකට එක සක්විති රජකමක්. ඒ තර අනස ධර්ම ශ්‍රවණෙන් ලැබෙනවනං භාවනාන තරං අනුසස් ලැබේද. අන්න හිතල බල. ඒ තරං ප්‍රබලයි දන්දීමට වඩා සීලේ ප්‍රබලයි සීලේට වඩා සමත භාවනාවටත් වඩා විදර්ශනා භාවනාව ප්‍රබලයි ඒ නිසා සංසාරගමන සැපවත් කරන සංසාරදුකින් එතර කරවන ප්‍රධානම භභාවනාව තමයි විදර්ශශනා ප්‍රභාවනාව ජැන් තේරනෝ නේද හොඳ එහය පමදුරනේ දැනපිය මේ කාලන තස්තු භාවනාව ත දශනානු ඒගේ ධාතු මන සිකාරනුව මනිිකිරම ද කලා හමුඳරන තවත් ක්‍රම ේද තිබෙනවා අද හයගත නාව හිකිීම හැකව බෙන ඕ දැන් අපි ගැඹුරටම පත්ලටම අවශ්‍ය කරුණු කාරනාාටික කිව්වා. ඉස්සල්ලම නමස්කාරය කිය ඉතිපිසෝෂස්වාක්කාද සුපටිපන්න ගාථතුන කියල ජීවිත පරිත්‍යා කර වං අතයට දකුණවත තබාග හෙත්වෙන නැතුව අපි කේසාලෝමා නකා ධන්තා තච්චෝ ආධි වසින් මෙනී කරලා පිරිකුල මෙනී කරලා. කෙස්වලතින පටව්‍යාපෝ තේජෝවායෝ මෙනී කරලා. කෙස් සනිත්‍යයේ දුක්කයි යනාත්මඉ කළ මෙිනහි කරාම. ඊට වඩා ගැමුරට යන්න තැනක් නෑ. එයි ඊට පස්සේ අපට හම්බ වෙනවා විදර්ශනාඥාන ඊළඟට සමතෙන්නන් දිහාන අභිඥා මාර්ගඵල නිර්වාණය දක්වාම විහිදි යන. ැ කගේේසා කෙල මෙිෙහි කලාම සමාදි සමාපත්ති දිහාන අභික්ඥා මාර්ගඵල නිර්වාණ දක්වාම පැතිරෙනවා. අනිත්ති දුකනනාප මෙිනහි කරගෙන යනකොට විදර්ශ නඥ්‍යාන පහල වෙලා. එමගින් අපට ලැබෙන්න තියන ස්ෝවානාදී මාර්ගඵල ධරමෝ අපේ පින මොහෝකුරාගිහිල තිබන නං ඒ කාන්තයෙන් හම්බවෙන්. අන්න එක තමයි වැදගත්ම කාරණාව අපේ පුරාතන හිටපු ඔය මහරහතන් වහන්සේලා පුදුම විදියට ඕනෑ කමින් මේ භාවනා කරමස්ථාන දියුණු කරගෙන ගියා. සමහර දැන් ඔය පිින්්ඩ පාතය වඩිනොකොට කටේ වතුර එකක් පුරෝගණයක් වතුර වූරකැන කටේතියා ගැන. මේ ගැරන් ගිහිල්ලා මේ පින්්ඩ පාතය ලබාගන්න ගමට මෙහැදි වතුර ටික එළ ටදාන්න. ඉතින් බලනොකොට මේ බොහෝ භික්‍ෂූන් වහන්සේලා කටින් වතුරගක් ගම එක තැනට දාන. ති බැලුව මොකද මේ කාරණය. මඟදි කෙනෙක් මොන්න ගැහවනොත් කතා කරන්න බෑන එතුරු කියන බේතක් අන මුො හරගෙන හිතන කතා කරන්න නැෑ. හේතුව ආරන්නේ සේනාසනින් පිටත්වන භාවනාකරමස්ථානයි පියවරක් පාසාමවෙන්නේ කේසාි කේසාක පියවරක් පාසාම කේසා 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 කියල තමයි පියවර තබවිින් ඉන්නේ. දානසාබද පින්ඩ පාත ගන්න ගෙවල් කිට්ටුනාා අර වතුරට ගෙලිල්දාලා ඇයි සුවපත් පේවා කියන්න. ආසිරවාදයක් කර ධන පූජ කලාම ආසිරවාධයක් කරන්්ඩෝ නිදුක්වේවා නිරෝගෙවේවා සුවපත් වතුර ටික තියන බෑනි. ඉතින් ඉහිතින් කිවත් ්‍ය වච්චනය කියන්න ඇත්තැන්හි මිනිස් විතර අනේ මේ හාඳදුුවටම දානෙ දුන්න සුවපත් ඒේවා කිවවෙත් නෑ. එ අන්නේ නිසා උන්වහන් සේලාස් නිදුක්වේවා නීරෝගෙවව සුවපත්තේ වගේ දම් පසේ බුදුවරුන කියනවා. ච්චේ දම්පත්ේ තන්තුෝයන් කිප්ප මේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝපන්න රසී අතාක්ය. එකක තමයි පු්ඩ යන ෝදධන චරයි. ඉතින් අට ස්වාමින් වහන්සේලා පහු දානෙටි ගැරගන එන්න පියවරක් පාසාම. කේසා 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 නැත්තන් අනිින්ත්‍යය යනිත ඇයි දුක්කයි දුක්කයි යනාපාය ඔවිදිර මයින්න පියෝරක් පාසා. ඒවගේ පෙන්වත්න මෙන්න මේ දේශනාවෙන් අපිකා සිටන්නේ භික්‍ෂූන් වහන්සේලාටත් පින්න තුල්ලාටත් පියවරක් පාසාම මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න. පුරාථන ස්වාමීන් වහන්සල වතුරනානකොට මේ වතුරබාධ තිස් දෙග නාන. කේසා ලෝමානකාදන්තා තච්චු අ එක කිය කිය එකක් කේසාාන ගක්නාන. රෝමාකෙල් තයිවිදි තිස් දෙ ගක්නාාර සබංගාන ආපෝ පොළුවන් අරවිදියටම නාන. ඒවගේ පින්නු තුොල්ලාටත් පුළුවන් වතුරටික නානකු අදන වෙලාදිරමීම ටැප්පල නානක මගාක් මොහොද බාල්ධී ඇදර නානෙක නිරෝගිකමටත් හොඳයි. ඒ වගේ විභාාව නාප්‍රගණ කරගණ්ඩත් හොඳයි ස්්‍රතියක යනකොට අන හැ වෙලාවකම. මෙන්න මේ ක්‍රමින් ඇඩ පුරුදු කර ගන්නවනම් ඉතා වැදගත් මේ භාවනාව බොහෝම ගැඹුරු බොහොම ගැඹුරුවේ. මොම ඉතාම සරලව තමයි කිරේ පෙන්න්න තුල්ල තේරුම් ගන්න පුළුවන් විදියට අමාරුවයි කියල හිතෙනවනම් කේසා කේසා පටික්කෝ පිළිකුලයි පිළිකුලයිඉගෙන වෙනේ කළලා ඇැති. ගැඹුරු නෑ කියලක් පින්න තුල්ලාට හිතරවනම් මම් මේ කියපු ක්‍රමයටම පටව්‍යාපෝතයේජෝ වායෝ කියල ධාතු හතරටත් දාගන්න. ඊළඟට අනිත්්‍යේ දුක්කා යනාත්මයි කිය මෙිනී කරන්න ඕක තමයි මේ ශාසනය තියන ඉතාම වැදගත් ආනුභාව සම්පන්න ශ්‍රේෂ්ඨත භාවනාව එහමයි පිහමුදුරුවන්නේ දැන් ඔය විදිහ අපි භාවනාව නිවැරදි ක්‍රවේදයට ආරම්භ කරලා අනිත්ත්‍ය දුක්කා අගි වශුන් ධාතු නසිකාර වශයෙන් මිනහි කරලා පිහමුදුරුවීම භාවනාව අවසාන කළ යුතු නිශ්චත ක්‍රමවේදයක් හන් වෙනවද ඕ දැන්. තමන්ට විවේකීතියන විනාඩි පහක්ද දා යදද පාලවාද පැත්ද වාඩිවෙලා මේ භාවනාවට භාවනාවමිනහි කරමින් ඉන්නවා. ඉඳල ඉවර වෙලා දැ තමන්ට වැඩගට අන්ඩුවන්නන්ලා ඉවරනං හිතන්ඩ තියෙන්නේ අන්තිමට සාධකාර ඇද්දේලා නමාගේ මේ භාවනාමේ පින්කමින් ජනිතූ පින චතුරාරි සත්‍ය අවබෝධයෙන් නිවන් සම්පත් පිලිසවේවා එච්චරයි. මේ පින්කම මට නිවන් සම්පත් පිණිස හේතුවේවා වාසනාවේවා කියල හිතලා තමන්ගේ දෑත නලල මතට ඇරගෙන සාදුකාදැද්දිල නිමාවට පත් කර. එතොර දැම්බලන්න මේ භාවනාමයේ පින නිවන් පතාගනයි කළේ නිවන්සුවලබේවා. එමන හැමෝම කල්පනාවට ගණ්ඩෝන දැන් මේ අවස්ථාවිදි දීර්ඝ දේශනාවක් මමී සාරාංසවකි මේක මහා පොතක්ලියන්න්න පුළුව. ොතක්ලියන්න බුලොන් ක්‍රමය ඒ ක්‍රම විදෙට්ටික හොඳට දැනගන. තමන්ගේ මේ භාවනා ක්‍රමය පැදිලිව තේරුම් අරගන පොත්තුොල සටාන් කරගනත් ඇති මම හිතන්නේ. ඒවත් හොඳට ප්‍රගුණ කරලා මේ භාවනාව ඉතාම හොඳින් මම කරන්නෙමිකින් අධිෂ්ඨානී කරගනයන්ඩ. හොඳින් කරන්න මිකල් පැටලෙන් ඇතු පැටලෙන්වනා ගුරුවරෙගෙන හ මේ කරගෙනයන්න කෝහමද කියලා හිතලා. රග අන්ුව ොහෝම වැදග ඒම පිරනේ අවසාන් වශනි හමුඳදුරණේ කාය ත භහාවන ද අපිට යම්යම් කාරණා මතක්රන්න තිබෙන අවසාන නේ තත්කරමය වගේම කායගත සති භවන වැඩීමෙන් අපිට අව ජීවිතය සාර්ථ කරගන්නේ කෙලෙසකද කියලා අපි අවසාන වශයෙන් ම කාරුණ එක පින්වත් දැන් කායගතා සති භාවනාවෙන් මෙලොවදීම පංච නීවරණ යටත් කිරීම තුනී කර ගැනීම ප්‍රහාණය කර ගැනීම පුළුවන් තන්හාාව තරාව තීනමිද්දකම් වැලිකම සිතේ බිසිරීම සහ ඒ වගේම සැකසාංකාව මේවා තුරන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒවා තුරන් කරගන යටපත් කරගෙන වාසය කනකොට චිත්ත සමාධයක් අපට ලැබෙනවා. ඒ චිත්ත සමාධිය අපිට ලැබුණහාම නීවරණයන් සංසිුදු නම චිත්තවාදී ලබෙන දිහානාංග අපට හබ වෙනවා. දිහානාංග්‍යන් අපේ සිතට ලැබනහම සිතට පුළුවන් තරං කාහික සුවයක් මානසික සුවයක් හදාගන මේකින් විදර්ශනාවටන් නැවරුවෙල සංසාර් ගමන කරදරයක් නැතු පීඩාවක් නැතු සතරපායාදී දුකෙන් නිදස් වෙලා නිර්වාණ සම්පත්ති අපට අවබෝධ කරගන්නට වාස නාව සැසක්. ඒම පහැදුරනේ අපි හිතන්නේ මේ වෙනකොට බොහෝමයක් දෙනාමේ කයකදස් භහාවනා පිළිබඳව නත්වෙන්නට ඇතිඒගේ මගේ කායතස්තු භමනාව වඩනාකාරයඒ වගේම කායගතාසති භාමනාවන්න ප්‍රයෝචන අපේ නිර්වාණය දක්වා යන අපේ පරම අපේක්ෂාව නිර්වාණය ඒ යන ගමනට මේ කායගතස්තු භාවනාව උපකාරවනාආකාරය පිළිබඳව දැනුක කමක් ලබාගට ඇති කිය අපප විශ්වාස කන ප හමුඳරුවනේ දැන් පහඳරේ ඒ අනුව කාල්ගතස්ති භාවන පිළිබඳසාකචා කලාලසන් කරනවද මතනින් දැන් කායගතා සතිය පිළිබඳව ධාතුමන්න්නසිකාරය පිළිබඳව වැැටහිමක් ඇතිකිලමං විශ්වාස කරනවා. එතුක අපි කායගතා සැති භහවනාව අපි මෙතෙනින් නවත් තලා පින්න තුල්ලා සටාන් කරගත්ත විදියට ගුර උපදය සම්බුලු විදිහයට දිගයට මේක කරගන යන වර දිෙ නෑ. ඊළඟට මේ ලබාගත්ත දැනම තමන්ගෙන් නවත්තගන්න එපා. මේක ලඟපහතයට හැම විහාරස්ථානයකම සිිල්ගන්න උපාසක උපාශිකාවන්ට මේක උගන්වන්න. මේ සැලස්ම කියල දැන්න එතකොටේ ගමේ විහාරස්ථානයට යනෙන. සංක්‍යාවත් වැඩි වෙන භාවනා නෝන කරන්න ඒක නැති නිසා තමයි ලොකු පාඩුවක් වෙලා තියෙන්නේ හැමෝම මේකේ පන්තියක් වල පැයක් දෙකක් ඒ තම විහාරස්ථානය නායක ස්වාමීන් වහන්සේ ලාගෙන් අවසර ලබා ගැන ඒ පින්න තුල්ලාට කියලද දෙෙන් ඊළඟට අපි බලාපොරොත්තුවය බොහෝ දෙනෙක්ම අපින් ඉල්ලමක් කරනවා මේ බුදුගුණ භාවනා පිළිබඳව ඉගැන්වීමක් කරන්න කිය. බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ භාවනා පිල්ලිබඳව ඉගැන්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා එක දවසට එක බුදුගුණයා එතොර සති නමේ ගෙත්තේ බුදුගුණ නමය කෙලවර කරගන්න පුළුවන් හැමෝ මේක ලියා ගණ්ඩස් වූදා නංවෙන්න බුදුගුණ භාවනා වදන්න කොහොමද කියල තමන් තේරුම් ගන්න පුළුවන් එතකොට ඊළඟත් අපි අන්නු පිළිවෙලට සම සතලිස් කරම ස්ථානයම භාවනා ක්‍රම කරන ක්‍රමය අපි ඉදිරිී කියවාදීමට බලාපොත්තු වෙන එඒ යහමුදුරනේ එතකොට අපි ැ එඉදි දා ජීවිතය හලන භහාවනාකරම රශ්්‍යයක් ආනාපාන සති භාවනාාව මෛත්‍රී භාවනාව දෙැ න අපි සාකච්ා කායකතති භාවනාව ඒ ආද භහවනක්‍රම රශ්යක් අපි හාමුදුරුවනි යම් කෙනෙක් අද දිනේද පමණ අපිත් සමක් වැඩසරහණ සම්බන්ධ වනාවට පුළුවන් එතකොට මේ භාවනා කම ආරමේදී යම් කිසි නිශ්ෂිත ක්‍රමවේදයක් තියෙනවාද මේ භාවනාව ආරම්භ කරලා තමයි කාය මේ කාල්ගතස්ති භාවනාව කරට අවශ එහෙම ක්‍රමේදයක් තියනද පහ ුදුරජාන් වහන්සේ ගැනවීම තියන පින්වන්නේ චරිතයට අනුකූල භාවනාව අපිතම කේන් තියනෝ කියන. එයාට කායගතා සතිය හරියන්න නෑ. එයාට දෙඩෝඕන මෛත්‍රී භාවනාව ඉතින් කන් තියනයි ඉන්නවනං සතර ඉරියෝයේම මෛත්‍රී භාවනා කර ඒකත් අපි ඉදිරි කියල දෙන්න ඉළඟට අපිීම තන්නහා වැඩි මසුරුකාම වැඩි එයාට ති්‍යාගානුස්සැතිය දෙන්්ඩෝන. තියාගේ පුරුතු කරල පැහි අනිත්‍යවට පයි ති්‍යයාගානුස්සැතියදෙන්්ඩුවෝ. හිත නිතරෝම විසිර යන වනගේ කරමුණුට ගියඩ බැරෙනම් විතරක චරිතයකගේ යායට දෙෙන්්ඩෝන ආනාපාන සතිය. ආනාපාන සතතිී. සද් සද්දාව මදින සද්දහා පිරිහිල ගිහිලන එයාට දෙන්න්ඩෝන බුදුගුණ භාවනාව පුදුගුණ භවනාවදුවෝ. වෙන්න මේ ක්‍රමයට චරිතවලට අනුකෝලව අයිළඟට කායගතා සතිය පිළිකුල් භාවනා රාගා චරිතයෙන් වැඩෙන පිළිකුල් භාවන කායගතා සති ඒවගේම ඇලීම තන්හාාව අධිග තරනම් හොඳබද පිළිකුල් භාාවන අපි දැන් සාකච්ඡා කරන ධාතුමන්දශකාල් පිළිකුල් භාවන වෙන්න මේ ක්‍රමයට තමයි අපි සාකච්ඡා කරමින් භහාවනාට නංවමින් අන්ඩෝන ඒ චරිතවලට අනුකූලව කරන්න තරහා යනවන්නම් අමුත්තුවින් කියන දෙයක්නම් මෛතරි වඩන්. සද්ධාව මදිනං බුදුගුණ භාවනාව කරන්න. එවගේම තන්නා ආදී වැඩිනම් ඒගොල්ලෝ කරන්න තයාගානුස්සතිය කරන්න. අදාසාාව වැඩිනං පිළිකුල් භාවනාව කරන්න. විතර්ක වැඩිනං හිත වික්ෂිපත වෙන වැඩිනම් ආනාපන්න සති. අන්නේ විදිහයට තම තමාගේ චරිතයට අනුකූලවයි භාවනාව කරන්න ඕන් සමාට කායගතා සතතිය ගැලපෙනවන එක කරන්න. තෙ ගලිෙනොන ඒ කරන්න බුදුගුණ ගැලපෙෙනොන එක කරන්න ආනාපාන සතිය හොඳන ඒ කරන්න. දිගේටම එකක් කරගෙන යනකොට එහි අනුසත් ස අපට හම් වෙන. එනිසා මේ භාවනාව කියන එක බුදු පසේබුදු මහරහත් උතුම වරණ නාකරුපයක. එනිසා එය අත්නො හැර දිගටම කරගෙන අන්ඩඕන. මෙලවත් හදා ගණ්ඩඕන. පරලවත් හදාගන්නු සුගතියකට අන්්ඩඕන අපායං නිදහස්වෙඩෝන කියල හිතාගන මේ භාාවනාවැඩුව අපි තන්නේ සාර්ථක ප්‍රෘතිිපඵල ලබාගන්න පුළුවන්. ම ප මඳරනය ංහිතන්නේ ඔබේ ජීවිතයට සාර්ථ කරකන්ට මේ භාවනාව භාාවනාාවන කූල ඔබේ ජීවිතේ සාර්ථ කරගන්ට නිවැරදි පසුම මක්‍රමේදයක් අද දත් සකසසාගෙනීමේ හැකිියාව තිමෙන අප ප ැමුඳරන අද නූතන වෛද්‍ය විද්‍යාවේදී පම භාවනාව රෝගීන්ට නිර්දේශ කරන ඔන්ගේ ජීවිත සුව පත් කරට ඔුන්ගේ හද සුව පත් කරගට ඔවන්ගේ මේ රෝගීතත්වන් පහකරගන්ට භාවන නිර්දශ කරන ප හැදු අපබ වයිදෝර සමාර වෛද්‍යෝරන්නවා. නලාවත් යල බලන්නකොට බ්පා පස්ස ගත්තාව ඉතිපි සෝගතා බෙත් ලියනකොත් ේම බෙත් දෙනකොටත් තේමයි. ඉන්ජක්ෂන් කටුව ගහනකොඩත් තේමයි. මේ බුදුගුණ මෙනි එතකොට එයාගේ බලයි ඉළඟට දොස් මේ බෙහෙත්වල බලයයි අන්ත බුදුගුණ බලයයි ඇතුල් කලාම ලෙඩා සුව වෙන. එනිසා හොඳට මතක තියාගන්න. රෝගී ජනතාව සුවපත් කරගන්න හොඳම අවසදේ තමයි බුද්ධහ නුස්සතිය. දර්මයට ශාසනයට ලැදිවට යුතු කිරීමම් ඒම නං. දත් මේ භාවනාා පාඩමෙන් විශාල කොටසත් දැන කියා ගත්ත විශාල ධර්ම කොටසක්ේ දැන කියාගන මේ කටයුතු කරගනගේ. ඉතින් මේ දේශනනාට අනුකූ හොදර සාකච්චා කරන මේ රැස්කර ගත්ත සීලුකුසල බලයෙන් පින්නත් ඔබ අප හැම දෙනාග මි ලෝජීවිත වාසනාවන්ත වේවා. සති සමාධ ඥාන දියුණු තියුණුවේවා. තවතවත්තු දාර පින්කන් සිදු කරගන්නට භාවනමේ පින්කන් සිදු කරගන්නට, වාසනාව ලැබේවා මෙලවජීවිතත් මතු ජී විතස්වුව පත්ව හැඳ දෙනාටම. නිවන් සම්පත් ලබේවා කියල ප්‍රාර්ථනා කරග. එහම ප හමුදුරණේ අධදිනේත් අපගෙරෙහි දායනු කම්පාවෙන් වැඩමොට කලෙබී බහන වැඩ රාණ සල්හා අම්ඹලංගොඩ ගල්ද ගුණවර්ධන යෝගාශත්‍රමවාස කල්ාන යෝගාශ්්‍රම සංස්ථාවයේ ලක් හදිකාරරි, පූජ පාද කහගොල්ලි සෝම වංශස්වාමීන්ත්‍රාන් වහන්සේ උන්වහන්සේ සිදු කරන ආගමික සාමාජ්‍ය සියලු මෙහවර සාර්ත කරට උන් වහන්සේ ශක්තිය හිටු ඒවාගම රෝගී සම්පත්සවුවය. බේවායි කියල ිසිරෝදධනම පර්ථනා කරයක් කරසිටම, එසේ නම් අධිනේ භාාවන වැට සටහනින් සමගෙනනවා ඔබ සිරෝධනනාට ඔබේසිත සදාගන්ට වැට ා ප්‍රෝජන වත්වන ඇදි කියලා අපිසිතනම එස නම් වෙනීමම වැඩ රහින් ලබන සතේ හමීම ලාපොත්තෙතු අට සමගන්නවා ඔබ සිරධදිනාාටම තෙරුවන් සරණයි.